අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සැමට කලින් සත්‍ය හරියටම කියන සියත රාත්‍රී පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් සිරස්තල වෙළඳ සංචාරක සහ අධ්‍යාපන ශාස්ත්‍ර නගර සිටුවන්න ජනපති රාජ්‍ය නායකින් සමග සාකච්ඡා ගුරුවරුන්ට සහාය දෙන්න දෙමව්පියන් මහපාරට නිවැරදි විසඳුම් දුන්නේ නැත්නම් ආණ්ඩුව දෙදරවන තීන්දුවකට උලපනේ හිමියන් සූදානමින් යොගදන වියතුළු ජාතික සම්පත් විකිණීමට එරෙහිව ස්ථාන හතරකදී දැවැන්ත විරෝධතා යොගදන විකිවිසුමට නීතිපති අනුමැතිය ලැබුණු බව විදුලි බල මණ්ඩල සභාපති කියයි ඉන්දියාව සහ චීනය පොහොර නිසා ශ්‍රී ලංකාව සමග රාජතාන්ත්‍රික අර්බුදයක විජිත හේරත් කියයි අදත් පොහොර ඉල්ලා ගොවින් රට පුරා උද්ඝෝෂණේ රාජ්‍ය සේවකයින්ගේ වැටුප රුපියල් දසදහසකින් වැඩි කරන්න දුම්රිය සහ සෞඛ්‍ය උද්ඝෝෂණයක ජනතාවගෙන් 70%කට එන්න දෙකම දී අවසන් ඇමති කෙහෙලිය කියයි අදත් රට පුරා පෝලිම් රට යන්නත් පෝලිම් ICC පන්දු යවන්නන් අතර වනිදුට අංක 1 ප්‍රථමයෙන් දේශීය පුවත් මෙතෙක් ගුරු විදුහල්පති වරුන්ට පමණක් සීමා වූ වැටුප් අරගලයට අද දෙමාපිය සහයද ලැබුණා දිවයිනපුර බොහෝ පාසල් ඉදිරිපිට ගුරු වරුන්ට සහය පළ කරමින් දෙමාපියන් අද විරෝධතාවයේ නිරත වුණා ගුරු විදුහල්පති වැටුප් ගැටලුව විසඳන්නේ නැත්නම් අරගලය නවත්වන්නේ නැති බව ගුරු විදුහල්පති සංගම් පවසනවා පාසල් තුල දේශපාලනය සිදු කරන බවට ශ්‍රී ලංකා පොදුජන අධ්‍යාපන සේවා සංගමේ සභාපතිනි වසන්තා හඳපාන්ගොඩ මෙ අතර චෝදනා කරනවා ගැටලුව විසඳන්නේ නැත්නම් ආණ්ඩුව දෙදරවන තීන්දුවක් ගන්නා බව පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් පවසනවා සිය වැටුප් විෂමතාවයේ වෙනුවෙන් ගුරු විදුහල්පති වරුන් ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගයට අදට දින 115 ක කාලයක් ගත වෙනවා මේ සම්බන්ධයෙන් ගුරු විදුහල්පති සංගම් අවස්ථා කීපයකදී අධ්‍යාපන අමාත්‍යාංශයේ අමාත්‍යවරයා සහ එහි බලධාරීන් සමගත් අග්‍රාමාත්‍යවරයා සමගත් සාකච්ඡා පැවැත්තුණා එහිදී රජයේ පාර්ශව ප්‍රකාශ කර සිටියේ ගුරු විදුහල්පති වැටුප් ගැටලුවට ඉදිරි අයවැයෙන් සහනයක් ලබා දෙන බවයි කෙසේ වෙතත් සිය වැටුප් ගැටලුවට නිසි විසඳුමක් ලැබෙන තුරු ගුරු විදුහල්පති වරුන් අකුරට වැඩ කිරීමේ වෘත්තීය අරගලයක නිරත වෙනවා පසුගියදා ගුරු විදුහල්පති වරුන් මේ සම්බන්ධයෙන් ഘോഷණ මාලාව ක්‍රියාත්මක කළ අතර අද ඊට සහාය පළ කරමින් දරුවන්ගේ දෙමෝපියන්ද පාසල් ඉදිරිපිට විරෝධතාවල නිරත වුණා අපේ දරුවට ඩේටත් නැහැ. අපේ සල්ලිත් නැහැ. දරු හැමෝට එක විදිහට. මේ අතර ගුරු විදුහල්පති වෘත්තීය සමිති නියෝජිතින්ද අද කොළඹදී විරෝධතාවල නිරත වුණා. දැක්කම මේ පොදු පෙරමුණේ කණ්ඩායම් සමුළු තියලා කියලා ගුරුවරුන්ගේ ප්‍රශ්න විසඳුවේ නැහැ කියලා. ඔව්. බලා මේ ප්‍රශ්න විසඳුවේ නැහැ. තමයි පෑදිලියම පෙන්නන්න අපේ බලය මොකද්ද කියලා. මේ බැසිල් රාජපක්ෂ මහත්තයා සාකච්ඡාවක් දෙන්න බෑ කිව්වා. අපි බය වෙන්නේ නැහැ මහත්තයෝ. අපි පෑදිලිව අපේ අරගලේ පෙරට ගෙනිනවා. හෙට දවසේ අපි සියලු වෘත්තීය සමිති ඒකාබද්ධ කරගෙන ප්‍රකාශයට පත් කරන ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව අයවැයේදී මේ ප්‍රශ්න විසඳුවේ නැත්නම් එතකොට පුළුවන් වේවි අපේ ඊළඟ ක්‍රියාමාර්ග පිළිබඳව ඔබට බලා ගන්න. ආණ්ඩුව දිගින් දිගටම ගුරුවරු විදුහල්පතිවරු ලාකරමින් කටයුතු කරනවා නම් මේ රටේ දරුවන්ගේ අධ්‍යාපනයට සිදුවන හැම හානියකටම මේ ආණ්ඩුව වගේ කියනවා දෙමව්පියන්ගේ මේ හඬට පාලකෝ කන් දෙන්න බේරේ අලින්ට ගමට යන්න බැරි වුණා වගේම දියවන්නාවටත් අම්බරුවන්ට යන්න බැරි විදියට අපි වටලනවා අයවැය තුලදී අපේ විෂමතාවය ඉවත් නොකළොතින් අපි ආණ්ඩුව හෙලවිලා යන දෙදරලා යන වෘත්තීය ක්‍රියාමාර්ගයකට අනිවාර්යෙන්ම ලැබෙනවයි කියන එක අපි පැහැදිලිව පියන
විදියට කරලා මේ ආණ්ඩුව පෙරලන්න හදනවා නම් ඒක දවල් දැකපු හීනයක්. අමාත්‍යාංශයේ තුලිනුත් මේ වර්ජණය සඳහා අනුබල දෙනවා නිලධාරිනුත් මේක යට ඉන්න මේ අරගලයට සහයෝගය දෙන්න කියලා දුරකථන වලට මැසේජ් එවලා තියෙනවා. ඒක තහවුරු කරන්න ඔබේ දරුවගේ ඡායා රූපේකුත් ඒ සමග අපට එවන්න කියලා. එතකොට කොච්චර මේ ගුරුවරු මොනතරම් පහතට වැටලාද? මේ ඉස්කෝලස්සේ දේශපාලනය කරනවානේ. මහින්ද ජයසිංහල කියන්නේ බැටළුවන් පුරවගත් උරුක ඇහි බැමි නටව නටව අපි නම් ඔය කතාව වලට රැවටෙන්නේ නැහැ. මේ හදන්නෙත් මේ දරුවා අරගෙන මේ රටේ මහා ඛේදවාචක ඇතිකරන්න මේ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්න කියන කාණ්ඩුවට මතක් කරනවා. केरवल पिटिये युगतनी बलागारे कोटास अमेरिकानु समागम कटे लबादीम सहा जातिक संपत विकिनीम टेरिखीव अधस्तान हतरकदी विरोधता संविधान करती बुना तेल वराय विदुली एकाबद्ध संदान्याई मिम विरोधता संविधान करती बुने केरवल पिटिये युगतनवी बलागारे कोटास अमेरिकानु समागमकट लबादीमट राज्य एकंकवु गिविसुम हकुलागान्ना लेसट बलकरमीन सह जातिक संपत विकिनीमट एरहिव अद तेल वराय विदुली एकाबद्ध संदानय स्थान हतरकदी विरोधता संविधानय कर तिबुना ए अनुव कोलंब लंका विदुली बल मंडल मूलस्थाने इदिरिपिटदी एक विरोधताव्याक पवैत्तुना මේ වැඩ කරන ජනතාව අද කෑගහලා මේ ආණ්ඩුවට කියන්නේ ඔහෙලා මධ්‍යම රාත්‍රී 12:06ට ඇමරිකානු නිව් පෝස්ට් එනර්ජි සමාගමත් සමග ගාපු මේ ජීවසම රටට හෙළිදරව් කරන්න අපට ලොකු සැකයක් තියෙනවා දැනටමත් හොර රාසේ ලංකා විදුලි බල මණ්ඩලයයි මේ බල ශක්ති ක්ෂේත්‍රයයි ඇමරිකාවට විකුණලද කියලා අයියලා මල්ලා දෙන්න මා දැවැන්ත ජන අරගලයක් අපි හෙටින් පස්සේ මහපාරට ගේනවා ඔබගේ විදුලි බිලට විදුලි වලට මේක බලපතර බලපාන්නේ ඒ නිසා පැහැදිලිවම අපි මහ ජනතාවගේ ඉල්ලා සිටිනවා මේකට එකතු වෙලා මේ නිව් පෝස්ට් එනර්ජි වලට මේ ලබා දීපු මේකේ හොර ජීවසුම අකුල ගන්න ආණ්ඩුවට බල කරන්න රටේ ජනතාව මේකට පෙළගස්සලා කරන්න පුළුවන් කර හැකි සීලම දේ වෘත්ති සම්පදයක් වශයෙන් අපි කරනවා කියන එක ආණ්ඩුවට මේ වෙලාවේ මම බල කර තිරිනවා තවත් විරෝධතාවයක් පැවතුනේ කොළුණාව තෙල් සංස්ථාව ඉදිරිපිටදී ආගෙද මේ බල වේගේ තෙල් සේවක බල වේගේ මේ රටෙන් අපේ රටෙන් प्रधान कार्यालय කොළඹ වරායේ කාන් ඔර්ලෝසු කණුව ඉදිරිපිට දීද තවත් උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණා. ඒක පුදුම ආණ්ඩුව හරි හරියට විකුණනවා. ජාතික සම්පත් විකිණීම නතර කරේ නැත්නම් තෙල් වරාය විදුලිය විතරක් නෙමෙයි සමස්ත වෘත්තීය සමිති මේ රටේ ජනතාව පෙළගස්සලා අපි මේ ව්‍යායාමය පරාජය කරන්න අනිවාර්යෙන් කටයුතු කරනවා. උඹලගේ කැබිනට් පත්‍රිකාව වහම අකුලා ගනින් සාකච්ඡාමකට වරල්ලා එහෙම නැත්නම් අපි මේ වරායේ වැඩ නවත්තනවා කියන කාරණේ අපි කියනවා. මේ සටන ජයග්‍රහණයෙන් කරවල කරනවා පාලකයන්ට අපි කියනවා උඹලගේ නිජ භූමි වෙච්ච ඇමරිකාවට යන්න ලැහැත්ති වෙව්. මේ අතර සපුගස්කන්ද තෙල් පීරි පහදුව ඉදිරිපිටද වෘත්තීය සමිතියක්ව උද්ඝෝෂණේ නියැලුණා. යුගතනවි බලාගාර ගිවිසුමේ මූලික කරුණු වලට නීතිපතිගේ අනුමැතිය හිමි වූ බව ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපති MMC ෆර්ඩිනෑන්ඩ් මහතා පවසනවා. එය අද ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවේදී ඒ ගිවිසුම සකස් කරේ සියලුම පාර්ශවයන්ගේ එකඟතාවයත් ඇති කරගෙන අවසානයේ හැම වචනයක් පාසාම නීතිපති විසින් බලලා නිෂ්කාශනය දීමෙන් අනුතුරුයි. අසංකරක අමාත්‍ය මණ්ඩලයේ මේකට අනුමැතිය දුන්නේත් අසංකරලේ මූලික සිද්ධාන්තයන් ඒකට පදනම් වන මූලික රාමුව අනුමත කරලා ඒ සිද්ධාන්ත අනුමත කළ විස්තරාත්මකව
ඒක අස්සම් කරාට පස්සේ අමාත්‍ය මණ්ඩලයේ ඉදිරිපත් කරන්න කියලා ඒ අමාත්‍ය මණ්ඩලය අනුමැතිය අරගෙන මම හිතන්නේ අපේ ඇමතුමත් ප්‍රකාශ කරා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන කියලා ඒව යථාකාලින මේවා හංගන්න තියෙන කරුණ නෙවෙයි නම් මේ ක්‍රියාදාමය තුල තියෙන. වැදගත් වෙන්නේ රුපියල් 100ේ කොටස විකුණන්නේ කීයටද කියන එක. රුපියල් 100ේ කොටස හරියට ගත්තාම ඇමරිකන් ඩොලර් මිලියන් 250 කියන එක රුපියල් වලට ගණන් බල්ලා ගත්තොත් එහෙම රුපියල් 100ේ කොටසක් විකුණලා තියෙනවා රුපියල් 1100ට 1200කට වැඩි වටිනාකම කියන එකයි මගේ අවබෝධය. දිවයින පුරා රෝහල්වල හෙද හෙදියන් සහ දුම්රිය සේවකීන් උද්ඝෝෂණයක නිරත වුණා. ඒ මෙවර අයවැයෙන් රුපියල් 10000ක වැටුප් වැඩිවීමක් ලබා දෙන ලෙස ඉල්ලමින්. හෙද ශ්‍රේණියේ උසස් වීම ඇතුළු වැටුප් විෂමතා ගැටලුවට මෙවර අයවැයෙන් විසඳුම් ලබා දෙන ලෙසත් හෙද කාර්ය මණ්ඩලයට රුපියල් 10000ක වැටුප් වැඩිවීමක් ලබා දෙන ලෙසත් බල කරමින් දිවයිනේ ප්‍රධාන රෝහල් 20ක් ඉදිරිපිට හෙද හෙදියන් අද උද්ඝෝෂණයක නිරත වුණා. මෙහි ප්‍රධාන උද්ඝෝෂණය අද දහවල් 12:00 සිට පසරු 1 දක්වා කොළඹ ජාතික රෝහලේදී පැවැත්ුණා. එද සේවයේ වැටුප් විෂමතා එදේදියන්ගේ තිබුණ ශ්‍රේණිගත උසස් වීම සම්බන්ධ ගැටලු මාණ්ඩලික තත්ත්වය දින 5 සතිය එද අනතුරු දීමන සම්බන්ධ මේ කියන ගැටලු 11කට ජනාධිපතිවරයා විසින් එකඟතාවය පළ කරලා ලිඛිතව එකඟතාවය පළ කරලා තියෙනවා මේ වෙන විට ඒ පොරොන්දු ලබා දීලා මාස 3කට අධික කාලයක් ගත වෙනවා ඒ පොරොන්දු වලින් ගණනාවක් මෙවර අයවැයට එකතු කරලා අයවැයෙන් ලබා දෙන්න කටයුතු කරනවා කියව දැන් අයවැය ප්‍රකාශයට පත් වෙන්නේ નિયમિતයි වෘත්ති සමිති විදියට අපිට කිසිදු දැනුම් දීමක් කරලා හෝ සෞඛ්‍ය අමාත්‍යාංශය පැත්තෙන් දැනගන්න ලැබිලා නැහැ එකඟ වුණ ඒ ඉල්ලීම් ලබා දෙන්න කටයුතු කරනවා කියලා ඒ නිසා අවදුරටත් බොරු පොරොන්දු සඳහා රැවටෙන්න අපි සූදානම් නැහැ. එහි පළමු ක්‍රියාමාර්ගය විදිහට තමයි අපි අද රටපුරා රෝහල් 20ක මේ වෘත්තීය ක්‍රියාමාර්ගයට සම්බන්ධ වුණේ. එසේ කටයුතු නොකරන්නේ නම් අනිවාර්යයෙන්ම ඉදිරියේදී වෘත්තීය ක්‍රියාමාර්ග සඳහා යනවා. ඒ වෘත්තීය ක්‍රියාමාර්ග ඉතිහාසයේ කවමදාකවත් ගත් ආකාරයේ වෘත්තීය ක්‍රියාමාර්ග වඩපත් වෙන්නේ නැහැ. මේ අතර ඉහළ යන ජීවන වියදමට සරිලන ලෙස රාජ්‍ය සේවකීන්ගේ වැටුපද රුපියල් 10000කින් ඉහළ දැමීමට මෙවර අයවැයෙන් කටයුතු කරන ලෙස බල කරමින් දුම්රිය පොදු සේවක සංගමයද අද විරෝධතා ව්‍යාපාරයක් සංවිධානය කර තිබුණා. අද වෙනකොට හාල් තුම්පාරක් වැඩි කරලා තියෙනවා. 184කින් වැඩි කරලා තිබෙනවා. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හැම එකම මිල වැඩි කරලා තිබෙනවා මේ වෙනකොට. වැඩ කරන ජනතාව කනව නෙවෙයි ලෙව කනව තත්ත්වයට පත් කරලා තිබෙනවා. ආණ්ඩුවට අපි බල කරලා කියනවා. නොවැම්බර් මාසේ 12 වෙනිදා අයවැයෙන් අනිවාර්යයෙන්ම රාජ්‍ය සේවකයාගේ වැටුපියල් 10000කින් වැඩි කරන්න. අයවැයෙන් මේක දුන්නේ නැත්නම් අනිවාර්යයෙන්ම අයවැයෙන් පස්සේ තවය කියවන අතරතුරේදී සියලුම රාජ්‍ය සේවකයන් ඇදියත් කරගත්ත දවන්ත උද්ඝෝෂණයක් වැඩ වර්ධනයක් දක්වවුවත් යන්න අපි කටයුතු කරනවා. ස්කොට්ලන්තයේ ග්ලාස්කෝහි කෝප් 26 සමුළුවට සහභාගී වන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රාජ්‍ය නායකින් සහ නියෝජිතින් සමග සාකච්ඡා පවත්වා තිබෙනවා. විශේෂයෙන් වෙළඳ සංචාරක සහ අධ්‍යාපන ඇතුළු ශේෂ්ත්‍ර රැසක් සඳහා සහාය ලබා ගැනීමට මෙහිදී සාකච්ඡා කළ බවයි ජනාධිපති මාධ්‍යංශයෙන් නිවේදනය කරන්නේ. එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ රාජ්‍ය නායක සමුළුවට සහභාගී වී සිටින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙළඳ සංචාරක අධ්‍යාපන ඇතුළු ශේෂ්ත්‍ර රැසක ප්‍රවර්ධනය සඳහා රාජ්‍ය නායකයින් සහ නියෝජිතයින් සමග සාකච්ඡා කර තිබෙනවා. එෙහිදී බහරෙන් රාජකීය කුමරු වන අග්‍රාමාත්‍ය සලමන් බින් හමාඩ් අල් ඛලීෆා මහතා හමු වූ ජනාධිපතිවරයා ගෘහ සේවය වෙනුවට වෘත්තීය නිපුණත්වයෙන් යුත් ශ්‍රී ලාංකිකයින්ට බහරෙන් රාජ්‍ය තුළ රැකියා අවස්ථා උදා කර ගැනීම ඇතුළු ශේෂ්ත්‍ර කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කළා. මේ අතර ශ්‍රී ලංකාව සහ නේපාලය අතර ගුවන් ගමන් වාර සංඛ්‍යාව වැඩි කිරීම පිළිබඳවද ජනාධිපතිවරයා නේපාල අග්‍රාමාත්‍ය ශාහ බහදූර් දෙව්බා මහතා සමග සාකච්ඡා කළා. එෙහිදී දෙරට අතර සංචාරක සහ අධ්‍යාපන ශේෂ්ත්‍රවල ප්‍රවර්ධනය සම්බන්ධයෙන් වැඩිදුරටත් සාකච්ඡා වී තිබෙනවා. මේ අතර පොදු රාජ්‍ය මණ්ඩලීය මහලේකම් පැට්‍රිෂියා ස්කොට්ලන්ඩ් මහත්මිය සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර හමුව ග්ලාස්ගෝහි මර්චන්ට් මන්දිරයේදී සිදු වුණා. එදී පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල වෙළඳපොළ අවස්ථා පුළුල් කර ගැනීමට සහාය වන බව පැට්‍රිෂියා මහත්මිය ජනාධිපතිවරයා සමග ප්‍රකාශ කර තිබෙනවා. එමෙන්ම රාජ්‍ය නායකයින් රැසක් සමග සාකච්ඡා කළ ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවේ සංචාරක ආර්ථික ඇතුළු ශේෂ්ත්‍ර රැසක නව අවස්ථා උදා කර ගැනීම පිළිබඳවද අවධානය යොමු කර තිබෙන බව ජනාධිපති මාධ්‍යංශයේ නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. අද කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල පෝලිම් වර්ග කිහිපයක් දක්නට ලැබුණා. එක් පෝලිමක හිටියේ භූමි තෙල් ගන්න. ඒ විදුලි කප්පාදුවක් වේවි කියලා බිය වුණු ජනතාවයි. ගෑස් කඩ බොහොමයක් අදත් වහලා තිබුණා. පෙට්‍රල් ඔක්ටේන් 92 සමහර ඉන්ධන හල්වල තිබුණේ නැහැ. මේ සියල්ල අතර වාරේ අදත් විදෙස් ගමන් බලපත්‍ර ලබා ගන්නා ස්ථානයේ එළියේ බොහෝ පිරිස් රැඳී සිටියා.
අදවන විට රට පුරාම අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ඉහළ යාම පමණක් නොව බරපතල හිඟයක්ද දක්නට ලැබෙනවා. විශේෂයෙන් අදත් බොහෝමයක් ගෑස් කඩ වසා දමා තිබුණා. කොළඹ සහ ඒ අවට ප්‍රදේශවල බොහෝ පිරිස් භූමි තෙල් ගන්න පෝලිම්වල ඉන්න ආකාරය දක්නට ලැබුණා. භූමි තෙල් ගන්න පෝලිම්වල ඉන්න ජනතාව හේතු දෙකක් සඳහන් කරනවා. එකක් ගෑස් නැති නිසා භූමි තෙල් ලිපක් හෝ පත්තු කරගත යුතු බවයි. යම් හේකින් විදුලි කප්පාදුවකට මුහුණ දෙන්න වුණොත් භූමි තෙල් ලාම්පුවක්වත් අවශ්‍ය නිසා පෝලිමට ආ බවයි සමහර පුද්ගලයන් පවසන්නේ. මේ කොළඹ පිහිටි එක් ඉන්ධන පිරවුම් වලක් අසල තිබෙන තත්ත්වයයි. වර්ෂාවද නොතකා ජනතාව භූමි තෙල් එකතු කිරීමට විවිධ බහාලුම් රැගෙන පැමිණ සිටින අයුරු දැක ගන්නට පුළුවන්. ගෑස් නැහැ, සීනි නැහැ, පිටි නැහැ, මොකුත් නැහැ. ඊළඟට දොළා මාට විතර කරන් කපනවා කියන්නේ මොනවද දන්නේ නැත්නේ. ඊළඟට කණ්ඩ තමයි කණ්ඩත් මේ වැද පොලිමින් ඉඳ වේ අපිට. මිනිස්සු කන්නේ නැතුව මැරෙන්න යන්නේ. නෑ මේකටම දැන් පොලිමනේ. සීනි එකට පොලිම, පිටි එකට පොලිම. ලාම්පු තෙල් පොලිම, හාල් පොලිම, සීනි පොලිම මොකවත්ම නැහැ. අපි තමයි අමාරුව තියෙන මිනිහා කොහොමාරි කයි. වග කියන්න ඕනි ඉතින් රටේ නායකයෝ තමයි වෙන කවුද? ගෑස් පොලිමේ රස්සාව නැහැ, රස්සාවට ගියා ගෑස් නැහැ. මේ විදිහට පොලිම් වල ඉන්න සිදු වුණාම කොරෝනා හැදෙන්නේ නැද්ද කියලා මේ ජනතාවම ප්‍රශ්න කරනවා. කොරෝනා කොරෝනා කියලා ලොක්ඩවුන් කරුවානේ. දැන් මේක ලොක්ඩවුන් කරන්නේ නැද්ද? දුප්පතට බඩේ පාරනේ. හොඳ හාණ්ඩුව, සැපයි, දුකයි. දෙක කීයේ ඉඳලා ඉන්නවා මිනිස්සු මෙතන. එක්සත් ජාතික ස්වයං රැකියා වෙළඳ ව්‍යාපාරිකයන්ගේ සංගමය පවසන්නේ ගෑස් නැති නිසා ප්ලේන් ටියක්වත් දෙන්නට අද තේ කඩවලට හැකියාවක් නැති බවයි. මේ වෙන විට හොඳටම කරලා හොඳටම අනාගෙන මිනිසුන්ට හොඳටම පයින් ගාලා තියෙන අවස්ථාව ශ්‍රී ලංකාවේම තියෙන ආපන ශාලා පොඩි කඩ ප්ලේන් ටියක්වත් මිනිස්සුන්ට දී ගන්න බැරි තරමට වහන තත්ත්වයට පත් වෙලා තියෙනවා. මිනිස්සුන්ගේ ඇඟටත් ගාලා, බඩටත් ගාලා, මිනිස්සුන්ගේ බැංකුවටත් ගාලා, පර්ස් එකටත් ගාලා, බත්පතටත් ගහලා තියෙන්නේ. තව ගහන්න දෙයක් ඉතුරු වෙලා නැහැ. මේ පාර දෙන්නේ ඉලපතෙන් ඡන්දේ ඉරන් ඉල්ලගෙන එන්න එපා කියලා ජනතාව කියන තත්ත්වයට මේ ආණ්ඩුව පත් වෙලා තියෙනවා. මම කියන්න ඕන දැන් ලංකාව පුරාම ගෑස් නැහැ. මිනිස්සුන්ට උයාගෙන කන්න නැති තත්ත්වයට පත් කරපු ආණ්ඩුව හෙට පිටකොඩුවේ සීලුම කඩ වැහෙන තත්ත්වයට මේ උඩ පත් වෙලා තියෙනවා. පිටි කඩේ ඉඳලා ලොකු හෝටලේ දක්වා හෙට පිටකොඩුවේ වැහෙන තත්ත්වයට පත් වෙලා තියෙන මේ ගෑස් නැති නිසා. දැන්නට පවතින බාණ්ඩ හිඟය සහ මිල ඉහළ යාම පිළිබඳව පක්ෂ විපක්ෂ දේශපාලන අදහස් මෙසේ ප්‍රකාශ කරනවා. තෙල් මිල වැඩි, ගෑස් මිල වැඩි, කිරිපිටි මිල වැඩි. ඒත් ඒවා ඔක්කොම රජය කැමැත්තෙන් කරන්නේ වන්නේ. රජය අඩුපාඩුවකින් ද කරන්නේ වන්නේ. ලෝක වෙළඳපොලේ මිල වැඩිවීම නිසා ඒකට මුහුණ දෙන්න අපි විවිධ ක්‍රම කරනවා. එනමුත් ලංකා රජයේ මොන ප්‍රශ්න තිබුණත් අද මේ රටේ තෙල් අඩුවක් නැතුව දෙනවා. ඒත් ආර්ථික ප්‍රශ්න ඉඳලා සමහර බඩුවල බැමිනීම පමා වෙලා තියෙනවා. අවශ්‍ය පෙට්‍රෝල් ටික, අවශ්‍ය භූමි තල් ටික, අවශ්‍ය ගෑස් ටික, කිරිපිටි ටික ලබා ගන්න දෙන්න අපිට මේ පොලිමේ ඉඳලා මේම චාටර් වෙන්න බෑ කියන එක තමයි කියන්නේ. සීනි සඳහා වන පාලන මිල ඉවත් කළ බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගිය වන්න මහතා පවසනවා. මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ සීනි සමාගම් අතර සාකච්ඡාවකින් අනතුරුව මේ තීන්දුව ගත් බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ. කෙසේ වෙතත් සීනි කිලෝවක් රුපියල් 150කට දීමට ආනයනකරුවන් එකඟ වී තිබෙනවා. ආනයනකරුවන් විසින් විශේෂයෙන්ම රුපියල් 150ක මිලකට පාරිභෝගිකයාට සීනි අලෙවි කිරීමට එකඟතාවය පළ කළා. මේ ලෝක වෙළඳපොලේ සීනි මිල වැඩිවීමත්, නැව් ගාස්තු වැඩිවීමත්, ඒ වගේම ඩොලරේ අගය පිළිබඳව පවතින ප්‍රායෝගික ගැටලු නිසා පාලන මිල ඉවත් කිරීමට ඊයේ පැවති රැස්වීමේදී තීරණය වුණා. ඒ වගේම ලෝක වෙළඳපොලේ මිල අඩුවීමක් සිදු වුණොත් මිල අඩු කිරීමට පාරිභෝගික අධිකාරිය මිල පාලනේ ඉවත් කළත් මිල වැඩිවීමක් සිදු වුණොත් නැවත මිල පාලනය ඇති කිරීමටත් අනිවාර්යයෙන්ම තීරණයකට එළඹුණා. අද පාස්පෝර්ට් කන්තෝරු අසල විශාල පිරිසක් රැඳී සිටියා. මේ ඒ ජනතාවගේ අදහසයි. පේනනේ පොලිමේ ඉතින් කතා කරලා වැඩක් නැහැ. ලංකාවෙන් ඉන්න දෙකින් පංගුව කැන්න තමයි දැන් ලක්ෂ 2යි ගණක් කරනවලු මේ දෙසැම්බරේ. ලොක්කු ලොක්කු හම්බ කරනවා අපි හිඟා කරනවා. ඒක තමයි යථාර්ථය. අපි උදේ 7ට ආවේ මේ රට දාලා එන්නේ 48 ඉඳන් මේ රට පාලනය කරපු නායකයෝගේ හොඳකම තමයි ඉතින් මේ. මම හිතන්නේ 10000ක් විතර ඊළඟ පොලිම කිටියා. රටේ තියෙන ආර්ථික තත්ත්වයේ අපහසු මිනිස්සුන්ගේ ජීවත් වෙන්නේ. ඒකයි මිනිස්සු මේ ගොඩක් දෙනෙක් රටවලට යන්න සූදානම් වෙලා ඉන්නේ. ඇත්තටම අපිට මේ රට ඇතරලා යන්න හිතලා තියෙන ඉන්න හිතන රටක් නෙවෙයි මේක දැන් යන්න හිතන රටක් වෙලා තියෙන්නේ.
දෙසැම්බර් දක්වා පෞද්ගලික ව්‍යාපාරිකයින්ටද සහල් ආනයනයට අවසර දීමට රජය තීරණය කළ බව වෙළඳ මාත්‍ය බඳුළු ගුණවර්ධන මහතා පවසනවා. ඔහු පවසන්නේ ඉදිරියේදී සහල් මිල පහත වැටෙනු ඇති බවයි. එසේම අපවැනි රටවලට බාණ්ඩ මිල ඉහළ යාම පාලනය කරන්නට හැකියාවක් නැති බවද ඔහු පෙන්වා දෙනවා. හැම රටේම බාණ්ඩ හිඟයක් ඇති වෙනවා. හිඟය සමග මිල විශාල ලෙස ඉහළ යනවා. ඒක ලංකාව වගේ කුඩා ආර්ථිකයක් තියෙන රාජ්‍යයකට කිසිසේත් හසුරවන්න පුළුවන් පාලනය කරන්න පුළුවන් තත්වයක් නෙමෙයි. ඒ ඉහළ යන මිලට ලබා ගන්නවා විනා මේ මිල කෙරෙහි කේවල් කරන්න හෝ බලපෑම් කරන්න ශක්තියක් අපි වගේ කුඩා රටවල් වලට නැහැ. කැබිනට් මණ්ඩලය අපිට තීන්දුවක් ලබා දුන්නා සහල් ආනයනය කරන්න ඉඩ දුන්නා. ඒ අනුව පළමු ආනයනික නාඩු සහල් තොගයේ මේ වන විට ලංකාව පුරාම සත්වස වෙළඳසැල් වලට බෙදා හැරලා තියෙනවා. ඒ සහල් එක පාරිභෝගිකයෙකුට කිලෝ 5 බැගින් ලබා ගන්න පුළුවන් රුපියල් 99 මිලට ලංකාව පුරාම තියෙන සත්වස වෙළඳසැල් වලින් එක පාරිභෝගිකයෙකුට කිලෝ 5 බැගින් නාඩු සහල් අපි අඛණ්ඩව සපයන්ට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඊයේ දිනේදී මුදල් ඇමතුමා තීරණයක් අරන් තියෙනවා මේ වෙළඳ පොලේ මිල කෙරෙහි දැනෙන බලපෑමක් ඇති කරන්න අනික් පුද්ගලිකාංශේ ව්‍යාපාරිකයන්ට සහල් ආනයනය කරන දෙසැම්බර් 31 වෙනකන් ඉඩ දීලා තියෙනවා. ඉදිරි සතිය දෙක තුල වෙළඳ පොලේ සහල් මිල පාරිභෝගිකයට දැරිය හැකි මට්ටමට පහළට එයි කියලා අපි විශ්වාස කරනවා. අදත් දිවයින පුරා ගොවීන් පොහොර ඉල්ලා උද්ඝෝෂණයේ නිරත වුණා. තවත් සමහර ප්‍රදේශවල ගොවීන් පොහොර නැතත් වගා කටයුතු ආරම්භ කර තිබෙනවා. මෙලෙස උද්ඝෝෂණ කරන සියලු දෙනා සැබෑම ගොවීන් නොවන බවයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්කමගේ මහතා පවසන්නේ. අනුරාධපුර තිරප්පණි නගරයේදී උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණා. ඒ සමස්ත ලංකා ගොවිජන සම්මේලනයයි. මෙහිදී තිරප්පණි නගරයේ සිට ගොවිජන සේවා මධ්‍යස්ථානයට පාගමනින් පැමිණ ලිපියක් බාර දීමටද කටයුතු කළා. මෙලියුම බාර ගන්න පිය මහත්තයාට පත් කරන්න මේ ගොවියෝ කාර්යයෙන් ඉන්න බෑ. මහින්දානන්ද ඇමතිතුමනි, ඔබතුමා මාධ්‍ය ඇතුලේ සම්දර්ශන දාන්න හොඳට දන්නවා කියලා අපි දන්නවා. හැබැයි ගොවියෝ හම්බ වෙලා වෙලා ගොවියාගේ දුක අහන්න නම් එන්න ලෑස්ති වෙන්න එපා. එහෙම අහන්න આવොත් එහෙම මේ ගොවි ජනතාව ඔබතුමාට නේ හොඳට සලකන්න දැන් සූදානම් වෙලා ඉන්නේ. උඹලා ලෑස්ති වෙලා හිටපල්ලා 10 උරියට බඩු පැක් කරගෙන මුහුඳට පයින්න අපි වටලනවා උඹලා. මේ අතර සමගි ජනබලවේගයේ සංවිධානය කළ උද්ඝෝෂණයක් අද කෑගල නගරයේදී පැවැත්ුණා. ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන්. ඊයේ දවසේ මම අරුම පුදුම කතාවක් ඇහුවා. අපිට වැරදුනාලු. අපිට දැන්ලු තේරෙන්නේ අර බිත්තිවල තාප්පවල චිත්‍ර එනපු දරුවෝ දැන් පිටරට පොලිමේ ඉන්නවලු. මං අහන්න කැමතියි මේ රටේ පාලකයන්ගෙන් මෙච්චර කල් හීන බල බලද හිටියේ නාග රාජ රඟපෑම කොණ්ඩක් තියනවා නම් නිකම් බරුවට ජනතාව ඉදිරියේ නිර්වත් ප්‍රකාශ කරන්නේ නැතුව එළියට බහින්න අපිත් එක්ක එකතු වෙන්න මේ දුර්දාන්ත ආණ්ඩුව මේ රටේ කතෝලික පියතුමන්ව දඩයන් කරන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරලා මං කියනවා මේ ආණ්ඩුවට සිරිල් ගාමිණී පියතුමත් සමග මේ රටේ සමස්ත ලක්ෂ 220ක් වූ ජනතාව එකට හිත ගන්නවයි කියන එක මේ අවස්ථාවේ කියන කමදී. කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්කමගේ මහතා අද ප්‍රකාශ කළේ අරකල කරන සියලු දෙනා සැබෑ ගොවීන් නොවන බවයි. මම දක්නවා ගොවි උද්ඝෝෂණ. අපි දැක්කා ගොවියෝ විරෝධතා. අපි දැක්කා ගොරුවෝ හර්තාල් කරනවා. මම විශ්වාස කරනවා මේ හර්තාල් කරන වැඩි පිරිසක් සැබෑ ගොවීන් නෙවෙයි කියලා. අද වෙනකොට කෘෂිකර්ම ඇමතිවරයාගේ පඹයෝ හදනවා. කෘෂිකර්ම ඇමතිවරයා පුච්චනවා. කෘෂිකර්ම ඇමතිවරයාට පහර දෙනවා. හැබැයි මේ ගොවි මහත්තුරු මතක තියාගන්න ඕනේ මේ කෘෂිකර්ම ඇමතිවරයාගේ කාලේ තමයි ඉතිහාසයේ පළවෙනි වතාවට නාඩු කිලෝ එක රුපියල් 80කට වික්කේ. සම්බා කිලෝ එක 90කට වික්කේ. කීරි සම්බා කිලෝ එක 125කට වික්කේ. සිරිසේන ජනාධිපතිතුමා ගිහිල්ලා ගොවියෝ ඉස්සරහා අපේ රටේ ගොවියෝ වෙනුවෙන් කතා කරනවා. සිරිසේන ජනාධිපතිතුමාගේ කාලේ වී කිලෝ එක රුපියල් 30යි. අද රුපියල් 80යි. මේ කාබනික කෘෂිකර්මාන්තේ සාර්ථක වුණාට පස්සේ වී කිලෝ එක රුපියල් 100කට ගන්න අපි ලෑස්ති. අපි ගොවියන්ට කියනවා කිසිදු අනියත බියක් ඇති කරගන්න එපා. ඔබ ගොවි බිමට ගිහිල්ලා වැඩ කරගන්න. සිරිසේන ජනාධිපතිතුමාලට ජනතා විමුක්ති පෙරමුණට දේශමාලනය කරන්නයි කියලා කියන්න.
Nelo Pohuraja, other Sri Lanka, Raja Tantrika Arbudekata, Talukarate, Parliament Mantri, Vijita, Herat Mahata Pavasanva, Raja Pohura Sambandavagat, Olamotelati Indunisa, other Chinese Saha, India was Samaga, Barapatala Arbudekata, Upper Gaman Karimin City Navavai, Ogu Vedituratat Pavasani, India way Nelo Pohuraja Sandaha, Niraparadi, Mirata Rupial Koti, Egdahas Desiak, Vaikarate, the Ogu Penpa Denava. Cabinet Patrika Vita Pahadilvatino, Commercial Pohor Samagama Tech, Indiana Samagam Asankar and Gusumakan Utamai, may they will sit the Venduni. The Himanatu, the Hata and the Kapat Hadisi, Kotigan and Sully, Nano Pohor Gendan Samagam Yavan, Nano Pohor, little Visiaklax, Cabinet Patrika and Ugendan, Nimitoti, Esandayana Viedama, Cabinet Patrika Matine, Dollar, Panko, Visinamalax, Dolostas Pansia, Ekan Rupial Velingato Tasan Vase, Rupial Koti et Das Desia. May Sam Visala Mudala Kapita Aimi, May Ganaduno Pitipaset, Pahadilu Maita, Siduim Sidivati, the Andu Gana, May Deshapala, Takatiru Tinduing, Rajatan to get Lukut Nirvani Velati, China and Kabaneka Pora Sandaha Gena, Tindu Aragana, Quindavu, Samagami, Metricton Anuhada Gena Tindu Gat. Eke, Irvinyasa, Basilas Tironikinisa, Ekatramaganatarum, Natravichagaman Andu, India Wing, Nano Rajagan Nanatirneka. Through Mukadamikari, Chinenge Namatala, Hitabugaman, India Wingan Patanga, through China to Gentia, Kaurud Dano, Loka Budeshapale Tula, India was Sachine Velan Tarangakini, to China Namatala, Velakabu South to Apiganakila, Hitakila, India over Trigatagama, China Nivet and Nukutkar, Raja Tantrika, Balapama, Tarjana Capitelluna, Tame Tarjane Pavagilane. තවත් දවන්ත වංචාවක් දැන් සිදුවෙමින් තියෙනවා. ඒක තමයි මේ රටේ අද සිදුවෙමින් තියෙන මේ කාබනික පොහොර දියර පොහොර ගෙන්නනවාය කියලා සිදුවෙමින් යන දවන්ත කොල්ලේ. අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ කැබිනට් පත්‍රිකාවක් දානවා. නැනෝ යූරියා ෆර්ටිලයිසර් කීයද? මිලිලීටර් 500ක් ඉන්දියානු රුපියල් 240යි. ලීටරයක් ඉන්දියානු රුපියල් 480යි. ඉන්දියානු රුපියල් 74.83යි අද ඩොලර් එකේ ගාන. ඒ කියන්නේ මේ නැනෝ යූරියා නමින් හඳුන්වන එහි ලීටරයක් වෙන්නේ ඇත්ත ගාන වෙන්නේ ඩොලර් 6.41යි. ඒ වගේම මේ රටට ගෙනාපු මුල් තොගයට ගෙවලා තියෙන්නේ ඩොලර් 387,000යි ගෙවලා තියෙන්නේ ලීටර් 50,000කට. ඉතුරු ඩොලර් ලක්ෂ 8කට ආසන්න ප්‍රමාණය පිප්පකට් ගහලා මහින්දානන්ද මහත්තයයි ශෂේන්ද්‍ර මහත්තයයි බිල කීයද දාලා තියෙන්නේ ලීටරේට ඩොලර් 25ක් වෙන්න දාලා තියෙනවා ලීටරේට ඩොලර් 25ක් වෙන්න දාලා තියෙනවා එතකොට නැනෝ යූරියා කෙලියෙන් විතරක් හොරකම් කරන ගාන කොච්චරද නීති විරෝධී ක්‍රමයට හොරකම් කරන ගාන ආසන්නයෙන් කෝටි 800ක් ජනතාව තම වගකීම් ඉටු කළේ නැත්නම් භයානක කොවිඩ් රැල්ලකට මුහුණ දීමට සිදුවනු ඇතැයි සෞඛ්‍යංශ අද නැවත අනතුරු ඇඟවුවා. මෙරට ජනගහනයෙන් 70%කට මාත්‍රා දෙකම දී අවසන් බවයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසන්නේ. දැන් කොවිඩ් සම්පූර්ණ වාර්තාව. ඉදිරි සතියන්තයේ අනවශ්‍ය ගමන් විමන්වල නියැලීමෙන් වළකින ලෙස සෞඛ්‍යංශ මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා. රෝහල් වෙත පැමිණෙන රෝග ලක්ෂණ පෙන්වන සියලු රෝගීන් කොවිඩ් පරීක්ෂණවලට ලක් කිරීමේ වැදගත්කම සම්බන්ධයෙන්ද මේ වන විට අවධානය යොමුව තිබෙනවා. ඒ අහඹු පරීක්ෂණ ප්‍රමාණය වැඩි කිරීමේ අරමුණින් රෝහල් ආශ්‍රිතව රෝග ලක්ෂණ සහිතව පැමිණෙන සියලු දෙනාම කොවිඩ් රෝගී සඳහා පරීක්ෂා කිරීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක වෙනවා. ඉදිරි දින කීපය තුළත් අපේ දීර්ඝ නිවාඩුවක් ලැබෙනවා. බොහෝ දිනක් සමහර විට සිකුරාදාත් නිවාඩු දමලා සමහර විවිධ ගමන් බිමන් යාමට මේ වෙනකොටත් සැලසුම් කරලා ඇති. මෙම අවස්ථාවේ එවැනි ගමන් බිමන් වලින් වැළකී සිටීමට පුළුවන් හැම දිනෙකම එවයින් වැළකී සිටීම වැදගත් වෙන කාලයක්. කොවිඩ් වෛරසයට එරෙහි එන්නත්කරණය තුළ එන්නත් මාත්‍රා දෙකම ලබා දුන් පුද්ගලයන් සංඛ්‍යාව ජනගහනයෙන් 70%ක් වන බව සෞඛ්‍ය අමාත්‍යවරයා අද මහනුවරදී පැවසුවා. ජනගහනයෙන් 70%ක් වැක්සිනේට් කරලා තියෙනවා. වැක්සිනේෂන්ස් දෙකම ලෝකේ පළවෙනි රටවල් 3-4 ඇතුළත අපි අත ඉන්නවා. ඉතින් ඉතුරු ටික තියෙන ජනතාවට අපි ඔක්කොම පරිස්සම් වෙලා කටයුතු කරොත් මේක සම්පූර්ණයෙන්ම ජය ගන්න පුළුවන්. අවශ්‍ය වුණොත් ඕනෑම තත්ත්වයකට මුහුණ දෙන්න පුළුවන් තත්ත්වයකට සෞඛ්‍ය අමාත්‍යාංශය මේ වෙනකොට හදාලාන් තියෙනවා. එපමණයි රජය පැත්තෙන් කරන්න පුළුවන්. ඊටු ටික ඉතින් ඔබතුමාලා බාරයි. මේ අතර කොවිඩ් ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ තුන්වන මාත්‍රාව ලබා දීම මේ වන විට ආරම්භ කර තිබෙනවා. ඒ යටතේ ඊයේ දිනේ තුන්වන මාත්‍රාව 6320 දෙනෙකුට ලබා දී තිබෙනවා. කොවිඩ් වෛරසයට එරෙහි තුන්වන මාත්‍රාව ලබා දී ඇති සමස්ත සංඛ්‍යාව 9107ක්.
අවශ්‍යතාවයන් අනුව තමයි ටෙස්ට් කරන්න ඕනේ. තාට හරි කියන්න බලන් ඉස්සර PCR 30000ක් කරපු යටේ දැන් කරන්නේ 6000යි. ඔව්. ඒ මොකද PCR පරීක්ෂණය කියන එකේ තියෙන දේ තමයි යම් කිසි පුද්ගලයෙක් දැන් පොසිටිව් වුණොත් සමහරවිට මාස 4ක් නැත්නම් මාස 6ක් යනකම්ම ඒ පුද්ගලයාගේ අපි PCR පරීක්ෂණයක් කළොත් ඒ පුද්ගලයා ධන පුද්ගලෙක් හැටියට තමයි ප්‍රතිඵල දෙන්නේ. ඉතින් හැම පුද්ගලයෙක්ම දැනගන්න ඕනේ තමුන්ට තියෙන ඒ අපසරය තුල තමුන්ගේ සමාජ වාක්‍යෙම උපරිමෙන් ඉෂ්ට කරන්න. හැමෝම වාක්‍යෙමකින් තොරව හැසිරුණොත් ආයෙත් ඒ වගේ තත්ත්වයකට යන්න පුළුවන්. ජේෂ්ඨ මාධ්‍ය වේදිකාවක වූ අතුල බණ්ඩාර මහතා අද අභාව ප්‍රාප්ත වුණා. මියන විට ඔහුගේ වයස අවුරුදු 58යි. පුවත්පත් කිහිපයකම ප්‍රාදේශීය මාධ්‍ය වේදිකාවක ලෙස ක්‍රියා කළ අතුල බණ්ඩාර මෙරට රූපවාහිනී මාධ්‍ය ප්‍රවෘත්ති වාර්තාකරණයේද සාර්ථකව නිරත වූ අයෙක්. 1990 දශකයේදී මෙරට ප්‍රධානතම පුවත්පතකින් සිය වාර්තාකරණ ජීවිතය ආරම්භ වූ අතුල බණ්ඩාර මහතා බොහෝ කාලයක් අනුරාධපුර දිස්ත්‍රික්කයේ පදනම් කරගෙන වාර්තාකරණයේ නිරත වුණා. විශේෂයෙන් ප්‍රාදේශීය මාධ්‍ය වාර්තාකරණයේදී ඔහු සිය පෑනසේම කැමරාවද અભිහිතව හැසිර වූ අයෙක්. කිසිදු දේශපාලන බලවේගයකට සිය වාර්තාකරණයට බලපෑම් කිරීමට ඉඩ නොදුන් අතුල බණ්ඩාර මෙරට ප්‍රාදේශීය මාධ්‍යවේදී නතර ප්‍රමුඛ ස්ථානයක් දිනාගත් මාධ්‍යවේදියෙකු වුණා. එක කලක් රෝගාතුරව සිටියද ඔහු සිය මාධ්‍ය මෙහෙවර අවසන් මොහොතෙක් අත්හැරියේ නැති અભිහිත මධ්‍යස්ථ මාධ්‍යවේදියෙකු බව සටහන් කළ යුතුය. සියත අප ප්‍රවෘත්ති අංශයේ වෙනුවෙන් නිරන්තරයෙන් කැප වූ අතුල බණ්ඩාර අප ප්‍රවෘත්ති වාර්තාකරණය ඉහළට ඔසවා තැබීමට සහය දුන් සහෘද මාධ්‍යවේදියෙකු හා ආදරණීය හිතවතෙක් බව සටහන් කරනුයේ නිවන් සුව ප්‍රාර්ථනා කරමින්. මාධ්‍යවේදියෙකු ලෙස ඔබ ඉටු කළ මෙහෙය අප හදවත් තුළ සදා පවතින බව සටහන් කරමු. දැන් රටවට ආපුවත් කිහිපයක් කෙටියෙන්. ඩී.ඒ. රාජපක්ෂ මැතිතුමාගේ බිරිඳ වන දෝන දන්දිනා සමරසිංහ දිසානායක මැතිණිය සිහිපත් කරන උත්තම මාතා ගුණසමරු පූජා 2021 අද පැවැත්තුණා. ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන් අපරාධ විමර්ශන අංශයේ පොලිස් නිලධාරීන්ට ලද තොරතුරුකට අනුව මඩකලපුව එරාඌර් පොලිස් වසමේදී වැටලීමක් සිදු කර තිබෙනවා. එහිදී නීති විරෝධී මත්පැන් තොගයක් සහ නිෂ්පාදනයට භාවිතා කළ උපකරණ සමගින් කාන්තාවක් අත්අඩංගුවටගත් බවයි වාර්තා වන්නේ. තිරප්පණිය පොලිස් වසමේ උට්ටිමඩුව ප්‍රදේශයේදී බඳින තුවක්කුවක් පත්වීමෙන් පුද්ගලයෙකු මිය ගොස් තිබෙනවා. කටාන පොලිස් වසමේ අක්කර 50 ප්‍රදේශයේ නිවාස ඉදිකිරීම් ව්‍යාපෘතියක ගබඩාවක් බිඳ ලක්ෂ 30කට ආසන්න බඩු බාන්න සොරාගෙන ගොස් තිබෙනවා. සැකකරුවන් 30 දෙනෙකු සහ සොර බඩු ප්‍රවාහණය කළ වාහනය අද කටාන පොලිසිය අත්අඩංගුවටගෙන ඇති බවයි වාර්තා වන්නේ. දැන් සියත පිටිය. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ 2020 පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම ලැයිස්තුවේ ප්‍රථම ස්ථානය වනිතු හසරංගට හිමිව තිබෙනවා. ඔහු මේ දක්වා 2020 ජාත්‍යන්තර තරඟ 32කදී කඩුලු 50ක් දවා ගැනීමට සමත් වූ බවයි වාර්තා වන්නේ. වනිතු හසරංග 2020 තුන්ිරියව ශ්‍රේණිගත කිරීමවල සිව්වන ස්ථානයටද පැමිණ තිබෙනවා. ශ්‍රී ලංකා තුන්ගිරියව් ක්‍රීඩක වනිදු හසරංග ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ T20 පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවේ පළමු ස්ථානයට පත්ව තිබෙන බව ICC නිවේදනය කර තිබෙනවා. මීට පෙරම ස්ථානයේ සිටියේ දකුණු අප්‍රිකාවේ දඟ පන්දු යවන ක්‍රීඩක ටැබ්‍රේස් ෂම්සි වන අතර වනිදුගේ පැමිණීමත් සමග ඔහු දෙවන ස්ථානයට පත් වුණා. වනිදු හසරංග මේ දක්වා ජාත්‍යන්තර T20 තරඟ 32ක් ක්‍රීඩා කර ඇති අතර ඔහු දවාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 50ක්. මෙතර වනිදු හසරංග ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ T20 තුන්ගිරියව් ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම් වලද 8වන ස්ථානයේ සිට 4වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා. රාත්‍රී පුවත් විකාශය අවසන්. ඔබට නිරෝගී බව සහ ආරක්ෂාව.
අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.